Union Assurance. ඔබේ ඉදිරියට අපේ සවිය. තමුන්නාසලාට මතක ඇති මීට අවුරුද්දකට ඉස්සෙල්ලා අසත්‍ය මතු කරලා සත්‍ය යටපත් කරගෙන ජනතාව පෙළගැස්සিলা මෙරටේ රාජ්‍ය බිඳ වැටීමේ කුමන්ත්‍රණයක් දියත් වුණා. ඒකට එයායි නමක් දැම්ම අරගලය කියලා. ඒකට සම්බන්ධ වෙච්ච පිරිස් වලට කිව්වා අරගල කරුවෝ කියලා. ගෝවිපලවල් දැම්මා, විශ්වවිද්‍යාල දැම්මා, තමන්ගේ යට ඇඳුම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරා, ජනාධිපති කාර්යාලය අල්ලගත්තා, ජනාධිපති මන්දිරය අල්ලගත්තා, අගමැති නිල නිවස අල්ලගත්තා, අගමැති කාර්යාලය අල්ලගත්තා. අවසානයේ පාර්ලිමේන්තුවත් වැඩ කරන්න ගියා. ඒ නිසා අරගලයට සම්බන්ධ වුණු අරගලයට මේ කිසි දෙයක් අවබෝධ කරගන්න බැරිව සම්බන්ධ වෙච්ච අයට තේරුම් ගන්න ඕන එක කාරණයක් මම අවධාරණය කරන්න කැමතියි. ඒ තමයි අරගල කරුවෝ අරගලය විසින් මෙරටේ ආර්ථිකයට ආපසු හරවන්න බැරි තරමේ හානියක් සිදු කළා. ඉරිවර්සිබල් ඩැමේජ් එකක්. මේක සමහර අය තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා අපේ ආර්ථිකය බිඳ වැටුණා. අපේ සමාජ සංස්කෘතික වටිනාකම් මුළුමනින්ම ගිලිහිලා ගියා. අද මිනිස්සු නීතිය අතට අරගෙන කටයුතු කරන තැනට නීතියට බය නැති වෙන තැනකට අපේ රටපත් වෙලා තියෙනවා. ගුරුවරයෙකුට දරුවෙකුට අවවාදයක් දෙන්න බෑ. දෙමව්පියෙකුට දරුවෙකුට අවවාදයක් දෙන්න බෑ. තාම අවාසනාවන්ත සිද්ධීන් ගණනාවක් පහුගිය අවුරුද්දක කාල සීමාව තුළ අපි සමාජයක් විදියට අත්දකිනවා. ඒ නිසා මම නැවත අවධාරණය කරනවා සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන තොරතුරු පදනම් කරගෙන රටක දේශපාලන තීන්දු තීරණ ගත්තොත් ඒ රටට ඉදිරි ගමනක් නැහැ.